අපේ ස්වාමීන් වහන්ස මේ ජීවිතය පහසුවෙන් අවබෝධ වන මාර්ගය මේ බුදුදහම තුල තිබියදී මිනිසුන් වෙන වෙන මාර්ගවල යනවා වෙන වෙන මාර්ග සොයනවා ඒ වගේම පැවිදි පක්ෂය ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ දහම නිර්මල දහම විකෘති කරනවා අපේ ස්වාමීන් වහන්ස මේ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න මෙහෙමයි නෝනා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ සුන්දර සතර සතිපට්ඨාන ධර්මයන් ඒ වගේම අනිකුත් සූත්‍රගත ධර්මයන් තියෙද්දී ජනතාව වේවා පැවිදි පක්ෂය වේවා ඉන් බාහිරව වෙන වෙන අධර්මයන් පස්සේ යනවායි කියන කාරණය නෝනා අද වර්තමාන සමාජයේ පමණක් තියෙන දෙයක් නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙත් නෝනා ශාසනය පැවිදි වෙලා හිටියා වූ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයෙන් බාහිර වූ ධර්මයන් දේශනා කළා ඒක අද වෙච්ච දෙයක් නෙමෙයි ඈ ඒ නිසා එක්තරා අවස්ථාවක එක්තරා පැවිදි ස්වාමින් වහන්සේක නමක් හිතුවා අරිත්ත කියලා මේ අරිත්ත ස්වාමින් වහන්සේ නිරතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ ධර්මයක් දේශනා කළා ඒ සූත්‍රගත ධර්මයන් මේක එතෙන්දී අරිත්ත ස්වාමින් වහන්සේ නිරතුරුව දේශනා කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයට අනුතුරුදායක දේවල් අපිට දේශනා කළා තියෙනවා ඉතින් එතෙන්දී අරිත්ත භික්ෂුව පැතරුවේ මතය තමයි බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයේ උදෙසා අනතුරුදායකයි කියලා දේශනා කළා වූ දේවල් තියෙනවා හොඳේ එතකොට අනතුරුදායකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද ලෝභ දේශ මොහයන් නිවන් මාර්ගයට අනතුරුදායකයි කාම රාග පටිගයන් නිවන් මාර්ගයට අනතුරුදායකයි ඒ වගේම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිවන් මාර්ගයට එතකොට මෙන්න මේ නිවන් මාර්ගයට අනතුරුදායකයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් දේශනා කළාන් මේ ස්වාමීන් වහන්සේ කියනවා මේවා ඇසුරු කිරීමෙන් අපිට අනතුරක් නම් වෙන්නේ නැහැ කියලා එනවා මේවා අසුරු කිරීමෙන් දැන් වර්තමාන සමාජෙත් කියනවනේ සීලෙන් තොරව අපිට ප්‍රඥාව ලබන්න පුළුවන් කියලා එවැනි ධර්මතාවයන් සමාජෙත් තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිම අරිට්ඨ කියන ස්වාමීන් වහන්සේ කියනවා සීලය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ඕනේ නමුත් සිල්පද බින්දාය කියලා අපිට අනුතරක් වෙන්නේ මෙවැනි ධර්මයක් තමයි දේශනා කළේ නමුත් මේ ධර්මය මේ විදිහට දේශනා කරද්දී ස්වාමීන් වහන්සේලා නිරතුරුව ගිහිල්ලා අවවාද කර අරිත්ත භික්ෂුවට මේක කරන්න එපා මේක මිත්‍යා දෘෂ්ටියක් ඔබ මේ දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දෙයක් නෙමෙයි. නමුත් අරිත්ත භික්ෂුව මේ දේ අහන්නේ නැහැ. පස්සේ මේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ ගැන පැමිණිලි කරනවා. ඒතොර ඒ පැමිණිලි කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අරිත්ත කියන භික්ෂුව කැඳවලා මේ ගැන ප්‍රශ්න කරනවා. ඔබ ඇයි මෙවැනි මිත්‍යාව දේශනා කරන්නේ කියන කාරණේ නෝනා. ඒ වෙලාවේ අරිත්ත භික්ෂුව පිළිගන්නවා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් නෙමෙයි. තමන්ගේ උවමනාවෙන් තමන්ගේ තනි මතයට තමන් ප්‍රකාශ කළා වූ ධර්මයක් කියලා. තේන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා යම් පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලෝ සද්ධාවෙන් පැවිදි වෙනවා. මම නිවන් අවබෝධ කරගන්නවායි කියන කැමැත්තෙන් ඒගොල්ලෝ පැවිදි වෙනවා. ඒගොල්ලෝ පැවිදි වෙලා ඒගොල්ලෝ ධර්ම විනය හොඳින් ඉගෙන ගන්නවා. සූත්‍රගත ධර්මය හොඳින් ඉගෙන ගන්නවා. විනය හොඳින් ඉගෙන ගන්නවා. අභිධර්මය හොඳින් ඉගෙන ගන්නවා. මේවා කොච්චර හොඳින් ඉගෙන ගත්තත් නෝනා ඒගොල්ලෝ ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය තුල ඒගොල්ලෝ ශක්තිමත් වෙන්නේ නැහැ. සුපටිපන්න ගුණය තියෙනවා. නමුත් ඒ සුපටිපන්න ගුණය ඒගොල්ලෝ ශක්තිමත් කරගන්නේ නැහැ. ඒගොල්ලෝ සංසාර බය දකින්නේ නැහැ. සංසාර ගැඹුර දකින්නේ නැහැ. සංසාර දුර දකින්නේ නැහැ. සංසාරයේ මේ විදිහට පැවිදි ජීවිත ගත කරලා අපි මේ පැවිදි ජීවිත සංසාරයේ කොච්චරනම් විනාශ කරගෙන තියනවද කියන කාරණේ අපි දකින්නේ නැහැ. සංසාරයේ අපි පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේලා දේශනා නොකරපු මිත්‍යා ධර්මයන් කොච්චර දේශනා කරලා අපි සතර අපායන්ට වැටලා තියනවද කියලා දකින්නේ. ඒ කියන්නේ සුපටිපන්න ගුණය ශක්තිමත් භාවයට පත් කරගන්නේ නැහැ. සුපටිපන්න ගුණය ශක්තිමත් භාවයට පත් කරගන්න නැති තැනදී නෝනා උජුපටිපන්න ගුණය ඒ කියන්නේ ආරියෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම අනිවාර්යම දුර්වලභාවයට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳින් සූත්‍රගත ධර්මය හදාරනවා විනය හදාරනවා අභිධර්මය හදාරනවා. හදාරුවත් නොනා ඒ අය ධර්ම මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කරන්නේ නැහැ. ආරියෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කරන්නේ නැහැ. ඒ නිසාම ඒගොල්ලන්ට අවබෝධාත්මක ධර්මයක් වැටහෙන්නේ නැහැ. ඇයි ඊට අදාළ ආරියෂ්ටාංගික මාර්ගය නෙමෙයි ගමන් කරන්නේ. අර ධර්මයේ ඉගෙන ගන්නවා ධර්මයේ අදාරනවා ඒවා කළත් ආරියෂ්ටාංගික මාර්ගයේ දුර්වලයි. ඒ නිසාම ඥායපටිපන්න ගුණයක් සකස් වීමක් නැහැ. ඊට පස්සේ දැන් මේ අය මොකද කරන්නේ? අර අවබෝධාත්මක ධර්මයක් තමන්ගේ ජීවිතයට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආරියෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගන්නේ නැහැ. අන්න ඒ නිසා ඒගොල්ලෝ තීරණය කරනවා කියනවා දැන් අපි ඉගෙන ගන්නා වූ ධර්මයේ ප්‍රයෝගී කරගෙන
වාද විවාද කරමු කියලා. තේන්න. බුදුරජාණන් වහන්සේ අරිත්ත භික්ෂුවට ඔය කියන්නේ. දැන් ධර්ම ඉගෙන ගන්න තියෙන හොඳට ධර්ම ඉගෙන ගත්තා. නමුත් ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කළේ නැහැ. ඒ නිසාම ඥායපටිපන්න ගුණයක් ඇති වුණේ නැහැ. ඒ නිසා ඥායපටිපන්න ගුණයෙන් පෝෂණය වුණා වූ සාමිචිපටිපන්න ගුණයක් ඇති වුණේ නැහැ. ඒ නිසා නෝනා දැන් මේගොල්ලෝ තීරණය කරනවා කියනවා දැන් අපි ඉගෙන ගත්තා වූ ධර්මයේ ප්‍රයෝගී කරගෙන වාද විවාද කරමු කියලා. තේන්න. මේකයි හරි. මේකයි වැරදි. තේන්න. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව ඒ ධර්ම මාර්ගය විග්‍රහ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ වාද විවාද කරන්න. මේකයි මමයි හරි. ඒගොල්ලෝ වැරදි. ඒ වගේ ඒගොල්ලෝ හදාගත්තා වූ රාමුවක් තුල ඉඳගෙන හදාගත්තා වූ වචන මාලාවක් තුල ඉඳගෙන අදාගත්තා වූ අර්ථයක් තුල ඉඳගෙන අන්න වාද විවාද කරමින් යනවා. ඒතකොට නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ධර්මය ජීවිතයට එකතු කරගත යුත්තේ නෝනා අනිවාර්යම සද්ධාවෙන් පමණයි. සද්ධාවෙන්. දැනුමෙන් කවදාකවත් ධර්මයේ ජීවිතයට එකතු කරගන්න බැහැ. තේන්න. ඒ වගේම මුදල් වලින් බලපුලුවන්කාරකම් වලින් ධර්මයේ කවදාකවත් ජීවිතයට එකතු කරගන්න බැහැ. පංච නීවරණයන් තුලින් ධර්මයේ කවදාකවත් ජීවිතයට එකතු කරගන්න බැහැ. ධර්මය අපි ජීවිතයට එකතු කරගත යුත්තේ සද්ධාවෙන් පමණක් කියලාමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අපි කොච්චර සූත්‍රගත ධර්මයන් ගිරවුන් වගේ කටපාඩම් කරගෙන මහදන මුත්තලා වගේ දේශනා කළා කියන කාරණේ නෝනා කවදාකවත් ඒ ධර්ම මාර්ගය තුල අපිට ශක්තිමත් භාවයට පත් වෙලා අපිට අවබෝධාත්මක දිශාවකට ගමන් කරන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය අපිට උපයෝගී කරගන්න කියන්නේ නෝනා මුලින්ම අවබෝධාත්මක ප්‍රඥාව අපි තුල ඇති කරගන්න. තේන්නද? උජුපටිපන්න ගුණයට පස්සේ බුදුරජාණන් වහන්සේ ඥායපටිපන්න ගුණයයි දේශනා කරන්නේ. ඒතර උජුපටිපන්න ගුණය තුල ඍජු මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ප්‍රඥාවට අදාළව ඥායපටිපන්න ගුණය ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේට කියන්නේ. එහෙම නැත්නම් උජුපටිපන්න ගුණයට පස්සේ බුදුරජාණන් වහන්සේ සාමිචිපටිපන්න ගුණය කිව්වේ නැහැ. උජුපටිපන්න ගුණය තුලින් ඥායපටිපන්න ගුණය සකස් කරගෙනයි සාමිචිපටිපන්න ගුණය අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් නෝනා අර ධර්මය හදාරලා ධර්මය දැනගෙන ඊට පස්සේ ආර්ය මාර්ගය තුල ගමන් නොකිරීම නිසා අන්න ඒ අය තීරණය කරනවා කියනවා දැන් අපි ඉගෙනගත්ත දේ ප්‍රයෝගී කරගෙන අපි වාද කරමු කියලා. ඉතින් ඒගොල්ලෝ වාද කරමින් යනවා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා අපි නිරතුරුවම වාද කිරීම උදෙසා ධර්මය ප්‍රයෝගී කරගත්තොත් ඒක හරියට නෝනා අර සර්පයා වලිගෙන් අල්ලගත්තා හා සමානයි කියලා. යමෙක් සර්පේ කල්ලනවා නම් එයා අනිවාර්යයෙන්ම නෝනා ඒ සර්පයා අල්ලාගත යුත්තේ අර කෝටු කෑල්ලක දෙබලකින් ඔලුවට තියලා ඒ ආකාරයෙන් තමයි පරිස්සමෙන් ඒ සර්පයා හිසෙන් අල්ලාගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට යම් කෙනෙක් සර්පයා හිසෙන් අල්ලා ගන්නෙ නැතුව එයා සර්පයාගේ කඳ ප්‍රදේශෙන් හෝ වලිගෙන් අල්ලා ගත්තොත් ඒ සර්පයා දෂ්ට කිරීම නිසා මරණීය දුකටපත් වෙන්න එයාට සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා විශාල ජලාශයක් අසලට යනවා. එයාට ජලාශයේ මෙගොඩ ඉද්දී යාට පේනවා මෙගොඩ හරිම බියකරුයි කියලා. හරිම විෂමයි හරිම නපුරුයි හරිම බියකරුයි කියලා. එහෙම හිතලා මේ පුද්ගලයා තීරණය කරනවා කියන මම මේ ජලාශයෙන් එතර වෙන්න ඕනේ කියලා. එහෙම තීරණය කරලා එයා ලී ටිකක් හොයාගෙන ලණු ටිකක් හොයාගෙන පරඬැල් ටිකක් හොයාගෙන එයා පහුරක් හදලා නෝනා මේ ජලාශයෙන් එතර වෙනවා කියනවා. එයා ඒ ගොඩට යනවා. ඒ කියන්නේ එයා බියකරු භාවයෙන් මිදුණා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා මේ එගොඩට ගිය මිනිස්සයා තමන්ව එගොඩ කළා වූ පහුර කරේ තබාගෙන යනවාද කියලා. කවදාකවත් ඒ පහුර යා කරේ තබාගෙන යන්නේ? මොකද එයා එගොඩ වීම උදෙසා පහුර ප්‍රයෝගී කරගත්තා. එගොඩ වුණාට පස්සේ මේ බියකරු සයුරෙන් එයා පහුර අතහැරලා දාලා තමයි යන්නේ. ඒ වගේ යමෙක් මේ සංසාර බය දැකලා මේ සංසාර බයෙන් එතෙර වීම උදෙසා ආරෂ්ඨාංගික මාර්ගයේ කියන පහුර හදාගෙන ඒ පහුරෙන් මේ බියකරු සංසාරේ එතර කරලා එයා නිවන කියන එගොඩට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඔයා කවදාක්වත් එයාට පහුරක් වූ ආරෂ්ඨාංගික මාර්ගේ කරේ තියාගෙන යන්නේ නැහැ. එයා ආරෂ්ඨාංගික මාර්ගයට අතහැරලයි නිවනට යොමු වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ආරෂ්ඨාංගික මාර්ගය අත්හැරීම කියලා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයත් අනිත්‍ය සංඥාවෙන් දකින්න එකද ස්වාමීන් වහන්සේ? එතන මේ ආරෂ්ඨාංගික මාර්ගයත් අනිත්‍ය වූ ධර්මයක් කියලා. දැන් රහතන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගේ නිත්‍ය වූ ධර්මයක් හැටියට දකින්නේ නැහැ. මේ ආරෂ්ඨාංගික මාර්ගයත් ඉදිරියේ යම් දවසක ලෝකෙන් අතුරුදහන් වෙලා යන ධර්ම මාර්ගයක් කියලායි දකින්නේ. ඒකෝට ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරෙහි තෘෂ්ණාවක් රහතන් වහන්සේට
එතකොට බුදුරයන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් යමෙක් නිවන් අවබෝධ කරගත්ත තැනදී එයාට නිවන උදෙසා උපකාරී වුණා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එයා අතහරිනනම් පිරිනිවීම කරා යන්නේ ධර්මයක් අතහරින්න අපිට යම් මොහොතක සිද්ධ වෙනවා නම් අධර්මය ගැන මොන කතාවද කියලා. මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අපි යම් මොහොතක තෘෂ්ණාවෙන් බැහැර කරලා අතහරිනවා. මොකද ඒකෙන් අපිට කරගන්න තියෙන සියල්ල අපි කරගෙන ඉවරයි. එතකොට එහෙනම් ධර්මයක් අපිට අවසානයේ තියෙන අතහරින්න නම් අවබෝධයෙන් බුදුරැන් ආශ්‍රය අහනවා අධර්මයේ කරතබා ගැනීමෙන් මොකද්ද වෙන සිතේ කියලා. මොකද වර්තමානයේ වාද විවාද කරමින් මේ සෑම දෙයක්ම කරමින් යන අය නෝනා මොකද්ද මේ කර තියාගෙන යන්නේ අධර්මය. නමුත් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කවදා හරි අතහරින්න වෙනවා නම් අධර්මයේ කර තියාගෙන යෑම ගැන මොනවා නම් කතා කරන්නද කියලා ඒ වෙලාවේ බුදුරැන් වහන්සේ දේශනා කර. එනිසා ඔබ මගෙන් ඇහුවේ මෙවැනි සුන්දර සතර සටිපට්ඨාන ධර්මයන් නැමැති ධර්මයන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙද්දි සමාජයේ වෙන වෙන ධර්මයන් පසුපස යන්නේ ඇයිද කියන කාරණය ඔතෙන්දී නෝනා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අර ආකාරයෙන් සද්ධාවෙන් පැවිදි වෙලා ධර්ම විනය හොඳින් ඉගෙනගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් නොකිරීම නිසාම නෝනා අපි තීරණය කරනවා ඉගෙනගත් ආ වූ ධර්මයේ උපයෝගී කරගෙන අපිට අවශ්‍ය රාමුවක් තුල ඉඳලා අපිට අවශ්‍ය ධර්මයක් දේශනා කරගෙන අපි වාද විවාද කරමින් ඉස්සරහට යන්නේ කියන කාරණය තමයි ওই කාරණයට හේතු වෙලා තියෙන්නේ. අපි ස්වාමීන් වහන්ස සතර සතිපට්ඨානයේදී මූලිකවම කායානුපස්සනාව ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මෙහෙමයි නෝනා, දැන් කායානුපස්සනාව කියන්නේ ඉබේ පහළ වෙන්නා වූ ධර්මතාවයක් නෙමෙයි. කායානුපස්සනාව කියන කාරණේ සකස් වෙන්නේ සතර සටිපට්ඨාන ධර්මයන් කියන කාරණේ සකස් වෙන්නේ මූල බීජය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. එක කල්යාණ මිත්‍ර ආශ්‍රය, දෙක සද්ධර්ම ශ්‍රවණය, තුන ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළ එය ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරලා ගන්නවා. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය තුළින් සම්මා සමාධිය කියන තැනට යා පංච නීවරණ යටපත් වූ හිතක් ඇති කරගෙන ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් තමයි සම්මා සමාධියෙන් තමයි නෝනා එයා සතර සටිපට්ඨාන ධර්මයෙන් මතු කරලා ගන්නෙ. එහෙම නැත්නම් සතර සටිපට්ඨාන ධර්මයෙන් ඉබේ පහළ වෙන ධර්මයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ සතර සටිපට්ඨාන ධර්මයන්ගෙන් මූල ධර්මයේ හැටියට කායානුපස්සනාව රූපේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නෝනා අපි යම් දවසක උතුම් සෝවාන් ඵලයට පත් වුණත් යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළත් නෝනා අපි සෝවාන් ඵලයට පත් වෙන තැනදී අපි දකින්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. අපි රහත් ඵලයට පත් වෙන වෙලාවේ අපි අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. එහෙනම් නෝනා අපි කවදා හරි බැඳුනොත් බැඳෙන්නේ පංච උපාදානස්කන්ධයටමයි. අපි නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් කියලාමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර පංච උපාදානස්කන්ධය සකස් කරන මූල බීජය තමයි අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයක් කියන කාරණය. අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයක්. ඒතර අධ්‍යාත්මික රූපය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස. බාහිර රූපය කියන්නේ මේවාට අරමුණු වෙන්නා වූ බාහිර රූපයන්. එහෙනම් අපි කවදා හරි අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න ඕනේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයයි පංච උපාදානස්කන්ධයේ මූල බීජය බවට පත් වෙන්නේ මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපය විඥානය කියන කාරණා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම රූපේ ඉලක්ක කරන්නේ. එනද රූපේ ඉලක්ක කරන්නේ. ඒ නිසා වර්තමාන සමාජයේ යම් ප්‍රවණතාවයක් තියෙනවා කායානුපස්සනාව වඩන්නේ නැතුව චිත්තානුපස්සනාව කරා යනවා. සිතේ අනිත්‍යභාවය දකිනවා. ඒගොල්ලෝ රූපේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළා තියෙන්නේ හේතුඵල ධර්මයන් දකිමින්. තේරෙනවද? අපි සමාජයේ යම් පින්වතුන්ලා අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ කායානුපස්සනාවට අදාළව රූපේ විදර්ශනාවෙන් දකින්නේ නැහැ. ඒගොල්ලෝ නිරේතුරුවම චිත්තානුපස්සනාවට ගෙලින්ම යනවා. චිත්තානුපස්සනාවට ගිහලා හිතේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ කොතනකවත් කායානුපස්සනාවට පෙර ආතුව චිත්තානුපස්සනාව දේශනා කළා නැහැ. දැන් අපි දැස් දෙක පියාගෙන ඉන්නවා. පියාගෙන සකස් වෙන්නා වූ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකිනවා. දැන් මේ සකස් වුණ සිතුවිල්ල සකස් වුණේ කුමක් ඇසුරෙන්ද? පංච උපාදානස්කන්ධ රූපයක් ඇසුරෙන්මයි සකස් වුණේ. ඔබට යම් සිතුවිල්ලක් සකස් වෙනවා නම් ඒ සෑම සිතුවිල්ලක්ම සකස් වෙන්නේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයකුත් පස්සේ වෙලා. නැත්තම් සිතුවිල්ල සකස් වෙන විදිය නැහැ. ඒ නිසා නිරේතුරුවම අපි මේ සකස් වෙන සිතුවිල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා දකිමින් චිත්තානුපස්සනාව තුළ ඉන්නවා.
ඒ අනිත්‍යයි කියලා දකීමේදී ඊට අදාළව හිත සංසිඳෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එතෙන්ට නෙමෙයි අපිට යන්න කියන්නේ. එතෙන්ටත් යන්න පුළුවන්. ඒක තව ඉස්සරහට තියෙන්නේ. ඒතර මුලින් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවයි දේශනා කරන්නේ. ඒතෝට යමෙක් කායානුපස්සනාව වඩන්නේ නැතුව රූපේ අනිත්‍යභාවය වඩන්නේ නැතුව චිත්තානුපස්සනාවට කෙලින්ම ගිහිල්ලා හිත අනිත්‍යයි අනිත්‍යයි කියලා දැක දැක ඉන්න ගියෝ අපි කවදාකවත් රූපය කඩලා ලිහිලා බලලා නැහැ. මේ රූපයේ දෙතිස් කුණුපියා මේ රූපයේ සතර මහා ධාතුවක් මේක මරණානුස්සතියක් මේක අට්ටික සංඥාවක් මේක ඉරියව්පවත්තන කයක් හැටියට මේක කඩලා ලිහලා බලන අපිට නැහැ. එතකොට යා හිතානිත්‍ය කියේ දකමින් ඉන්නවා. නමුත් මෙහෙම දකමින් ඉන්නකොට යාගේ හිතේ සංසිඳීම ඇති වෙනවා. සමාධිමත් හිතක් ඇති වෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් එයා යම් මොහතක මරණාසන්න මොහතකට ආපුවහම මරණාසන්න මොහොතේ පින් කරපු කෙනෙක් තේනවාද? එයා සිල්පද බින්ද කෙනෙක් නෙමෙයි. මරණාසන්න මොහොතේ පිනට අදාළව නොනා සුන්දර දිව්‍යාංගනාවක් එයාට පේනවා. තේන සුන්දර දිව්‍යාංගනාවක් පේනවා. නමුත් සුන්දර දිව්‍යාංගනාව දකින්න නොනා එයා රූපය කඩලා බල්ලා තිබ්බේ නැහැ. රූපය කඩලා බල්ලා තිබ්බේ හිත අනිත්‍යයි කියේ දැක දැක හිටියේ. සුන්දර දිව්‍යාංගනාව දැක්කේ ගමන් ඒ දිව්‍ය රූපෙට එයා බැඳෙනවා. ඇයි රූපය කැඩුවේ? නැහැ, බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාව දේශනා කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාවේ අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් කඩලා ලිහිලා බලන්න කියනවා. එතෙන්දි මේ මිනිස්යාගේ රූපය විතරක් නෙමෙයි. ඔබට උපාදානයක් තියෙනවා නම් දිව්‍ය රූප කෙරේ, ඔබට උපාදානයක් තියෙනවා නම් බ්‍රහ්ම රූප කෙරේ, ඔබට උපාදානයක් තියෙනවා නම් සුන්දර මනුස්ස රූපය කෙරේ, මේ සෑම රූපයක්ම ලිහිලා කඩලා බලන්න කියනවා. දෙවියා කියන්නේ සතර මහා ධාතුවක් කියලා දකින්න කියනවා. දෙවියා කියන්නේ මේ සතර මහා ධාතුව පින පිරිහෙන වෙලාවේ අර දිව්‍ය සලු පිරිහිලා දිව්‍ය ආභරණ අතුරුදහන් වෙලා දිව්‍ය සරෙන් දහදිය ගලලා අර අඬා වැටෙන දෙවියන්ගේ ස්වභාවය දකින්න කියනවා කායනුපස්සනාව. දෙවියා තාට්ටික සංඥාවක් කියලා දකින්න කියනවා. දැස් දෙක පියාගෙන සක්ත දෙවියන් සිහිපත් කරලා අර සුන්දර සක්ත දෙවියන් අට්ටික සංඥාවක් කියලා දකින්න කියනවා. මරණානුස්සතියක් කියලා දකින්න කියනවා. නමුත් එයා එහෙම කළේ එයා චිත්තානුපස්ස හිතේ අනිත්‍යභාවය නැහැ. මට හිත අනිත්‍ය දැක්කහම ඔක්කොම හරි කියලා තමයි එහෙම ඇවිල්ලා අපිට කියනවා. මං කිව්වහම රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. ඉතින් යා රූපේ අනිත්‍යභාවය දකින්න ඉන්නවා. නමුත් ඔන්න තව කොහෙ හරි තැනකට යනවා. ගිහි කෙනෙක් හරි කොහාට හරි ගියාම එයා කියනවා නැහැ නැහැ රූපේ අනිත්‍යභාවය දකින්න ඕනේ නැහැ. හිතේ අනිත්‍යභාවය දකින්න කියලා. ඊට පස්සේ යා ඇවිල්ලා කියන්නේ ඒක හරි ලේසි. හිතේ අනිත්‍යභාවය දකින්නවා කියන කාරණේ ලේසි. නමුත් නෝනා බුදුරජාණන් වහන්සේ ඒක අපිට එහෙම කියලා නැහැ. මොකද මරණාසන්න මොහොතේ නෝනා අපිට සුන්දර පින නිසා අපිට සුන්දර චිත්‍රයක් තමයි අවසාන මොහොතේ උපාදානයට එන්නේ. සුන්දර දිව්‍ය විමානයක්, සුන්දර දිව්‍යාංගනාවක්, සුන්දර දෙවියෙක්, සුන්දර මිනිසෙක් මේ තැනදී අපි රූපේ අනිත්‍යයි කියලා කඩලා ලිහලා කායානුපස්සනාවට අදාළව බල්ලා තිබ්බේ නැත්තන් නෝනා අනිවාර්යයෙන්ම අපි ආ රූපය උපාදානය කරගන්න. දෙවියා උපාදාන කරගත්තොත් දිව්‍යතලයක උපත ලැබෙනවා. දෙවියා උපාදානය කරගත්තොත් දිව්‍යතලේ බහිනවා. නමුත් අපිට විදර්ශනා වැඩුනේ නැහැ. නමුත් අපි කායානුපස්සනාව වඩලා පුහුණු කරලා තිබ්බනන් ඕනා දෙවියා අර සුන්දර දෙවියෙක් දැක්කත් අපි ඒ සුන්දර දේවත්වයට බැඳෙන්නේ නැහැ. ඒ දෙවියා සතර මහා ධාතුවක් හැටියට මේ මොහොතේම දකින්නවා. දෙවියා අට්ටික සංඥාවක් කළා දකින්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව මුලට දේශනා කරන්නේ නෝනා අපි කවදා හරි දැක්කොත් දකින්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය, ඒ සෝවාන් ඵලය. කවදා හරි අපි අවබෝධ කළොත් අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය, ඒ උතුම් රහත් ඵලය. පංච උපාදානස්කන්ධයේ මූල බීජය වෙන්නේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. එනම් මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අපි මුලින්ම කඩන්න ඕනේ. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව කැඩුවා නම් රූපය නිසා සකස් වෙන්නා වූ වේදනාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මොකද රූපය අපි විදර්ශනාවෙන් දැකලා. අපි ස්වාමීන් වහන්සේ රූපය විදර්ශනාවෙන් දකින්න පුරුදුනාට පස්සේ කෙනෙක්ට තව කෙනෙක්ව ඇටසැකිල්ලක් හැටියට පේන්න පුළුවන්ද? විශේෂයෙන්ම අට්ටික සංඥාව වඩනකොට. මෙහෙමයි, මෙතනදී භාවනාවේදී අපි අන්තයට යා යුතු නැහැ. තේරෙනවද? අන්තයට යා යුතු නැහැ. දැන් කෙනෙක් කායනුපස්සනාව වඩනවා. එයා අට්ටික සංඥාව වඩනවා. වඩලා අට්ටික සංඥාව වැඩුවාට පස්සේ නෝනා එයා අනිවාර්යයෙන්ම අට්ටික සංඥාව දිගින් දිගටම වඩද්දි එයාට ඕනම රූපයක් ඇටසැකිල්ලක් හැටියට දකින්න පුළුවන්. ස්වාමීන් වහන්සේ, එක් රහතන් වහන්සේ නමකගෙන් පුද්ගලෙ තමන්ගේ බිරිඳ දුටුවාද කියලා විමසුවහම එම රහතන් වහන්සේ පිළිතුරු දෙනවා තමන් කාන්තාවක් නෙවෙයි ඇටසැකිල්ලක් දුටු බව. ඕ මම ඇටසැකිල්ලක් දැක්කා කියනවා. එහෙම කියන්නේ අර පාළු කැලෑ පාරක වඩින තේන්නාද? රහතන් වහන්සේ කෙනෙක් ඒ දේ කියන්නේ. ඇත්තටම එතනින් ඊට පෙර ආතෝ කාන්තාවක් ගියා. උන්වහන්සේ අට්ටික සංඥාව තුමුකද ඕනෑම රහතන් වහන්සේ කෙනෙක්
එක එක අවස්ථාවන්හි එක එක සංඥාවන් තුල ජීවත් වෙනවා. සමහර රහතන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා නිරතුරුවම අසුභ සංඥාව තුල ජීවත් වෙනවා. තව කෙනෙක් ඉන්නවා උන්වහන්සේ අට්ඨික සංඥාව තුල ජීවත් වෙනවා. තව දවසක ආර්ය මෛත්‍රී සංඥාව තුල ඉන්නවා. ඒ වගේම තව දවසක ආර්ය බුද්ධානුස්සතිය තුල ඉන්න පුළුවන්. ඒතකොට ඒ වගේ එදා ඒ රහතන් වහන්සේ අට්ඨික සංඥාව කියන සංඥාව තුල වැඩිලා තියෙනවා. එතකොට එතනදී අර පාළු කැලෑ පාරක අර බිරිඳත් ගෙදර හඬ වෙලා බිරිඳ මුලින් යද්දි අර ස්වාමීන් වහන්සේ දැක්කා අට්ඨික සංඥාවෙන් තමයි ඒ කාන්තාව දැක්කේ. නමුත් ඊට පස්සේ සාම්පුරුෂය අහනවා මෙතනින් කාන්තාවක් ගියාද කියලා. එතකොට කියනවා මං කාන්තාවක් නම් දැක්කේ නැහැ. නමුත් මෙතනින් ඇටසැකිල්ලක් නම් ගියා කියලා. නමුත් නෝනා ඒක එහෙම වුණත් කවදාහක්වත් එතන අපි කියමු 3400ක් පිරිද්දසින්දුහියා පිරිච්ච තැනක් කියලා. ඒ පිරිච්ච තැනදී රහතන් වහන්සේ කෙනෙක් කවදාහක්වත් අර ඔක්කොමට මැහින්නේ නම් මෙතනින් ඇටසැකිල්ලක් ගියා කියලා කියන්නේ නැහැ. මොකද ධර්මය කියන්නේ විදර්ශනාව කියන්නේ නෝනා ආස්වාදයේ උදසානන් නෙමෙයි. ඔබ කායානුපස්සනාව වඩලා ඔබ කන්තෝරුවට ගිහිල්ලා කියනවා නම් මට පේන්නේ ඔක්කොම ඇටසැකිලි වගේ කියලා. එතන තියෙන්නේ ආස්වාදයක්. ඒකයි නිරතුරුවම චතර සටිපට්ඨානෙට අපි එන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගය හරහා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් එක්තරා මහත්ෙක් ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ මම කායනුපස්සනාව වඩනවා ස්වාමීන් වහන්සේ මට මේවා ඔක්කොම දැන් එපා වෙනවා කියලා. මට බිරිඳත් එක්ක ඉන්න එපා වෙනවා දරුවෝ හදන්න නෝන ඒකාන්තයක්. ඒකාන්තයක්. මොකද එයා ආරෂ්ඨාංගික මාර්ගය තුලින් නෙමෙයි චතර සටිපට්ඨානෙට ඇවිල්ලා තියෙන්නේ. එයා ගිහි කෙනෙක්. තේන පැවිදි කෙනාගේ කාර්ය එකක් ගිහි කෙනාගේ කාර්ය එකක්. එතකොට ගිහි කෙනා තෙරුවන් කෙරේ සද්ධාව ඇති වෙච්ච තැනදී එයා දකින්න ඕනේ නෝනා විසාකාව ජීවත් වුනේ කොහොමද කියලා. අනේ පිරිසිතුමා ජීවත් වුනේ කොහොමද කියලා. එතකොට උග්‍ර ගෘහපතිවරයා අනාගාමී ඵලයට පත් වෙලත් නෝනා බිරින්දෑවරුන්ට කිව්වා අදින් පස්සේ ඔබලාත් එක්ක මං කාමයේ සම්බන්ධයක් නැහැ. නමුත් gedara ඉන්න පුළුවන්. gedara ඉන්න පුළුවන්. එක බිරිඳක් විවාහ වෙලා ගියා. අනිත් හතර දෙනාම gedara හිටියා. නමුත් මේ තාම සෝවාන් ඵලයටත් පත් වෙච්ච නැති මේ මහත්තයා කායානුපස්සනා වැඩුවා කියලා මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට මේවා ඔක්කොම එපා වෙනවා කියලා. ආරේෂ්ඨාංගික මාර්ගය තුලින් තමයි අපි මේ සියලුම ධර්මතාවයන් දකින්නේ. තේරෙන්න. ඒතර ආරේෂ්ඨාංගික මාර්ගයේ තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගෙන් බැහැරව හිතන්නේ නැහැ. එයා ධර්ම මාර්ගය තුල හිතන්නේ. එයා දකිනවා අතීතයේ ගිහි ජීවිත ගත කරපු අනීපිරි සිටුතුමා විසාකාව වේලුකාන්තගේ නන්දමාතාව නකුලපීතා නකුලපියා මේගොල්ලන්ගේ ජීවිතත් එක්ක එයා ගලපලා බලනවා. එතකොට එයා දකිනවා මට බිරිඳක් ලැබුණා නම් මට දරුවෙක් ලැබුණා නම් සම්මාදිට්ඨිය අර්ථයන්ට අදාළව ඒවා හේතුඵල ධර්මයන් කියලා දකිනවා. එයා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සමාජ තත්ත්වයක් රැකියාවක් ලැබුණා නම් ඒවා හේතුඵල ධර්මයන් නිසා ලැබුණ දේවල් කියලා දකිනවා. දැකලා ඒවා තුලින් කරන්න තියෙන උපරිම කුසල් ශක්තිය තව තව ශක්තිමත් කර ගන්නවා. ගනිමින් ඒ කුසලයක් විදර්ශනාවෙන් දැකලා තව තව යා මාර්ගයේ ශක්තිමත් කරගන්න. එතකොට නිරේතුරුවම ආරියෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් තොරව සතර සටිපට්ඨානයන්ට ගියොත් අනිවාර්යයෙන්ම සතර සටිපට්ඨානය අනවබෝධාත්මක කලකිරීමක් අපි තුල ඇති කරනවා. අනවබෝධාත්මක කලකිරීම. ඒ කලකිරීම නොනා අපිව සමහරට මිත්‍යා දෘෂ්ටියට මානසික රෝගී භාවයන්ට දාන්න පුළුවන්. යන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් ආරියෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරලා ආරියෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධිය තුල ඇතිවෙන්නා වූ පංච නීවරණයටපත් උනා වූ හිතෙන් සතර සතිපට්ඨාන දියුම වෙන්නේ කියලා. එතෙන්දී කවදාකවත් ඔබ අනාථ කරන්නේ නැහැ. ඉන් මෙහා හුඟක් ඇය ආරියෂ්ඨාංගික මාර්ගයේ සම්පූර්ණ භාවයටපත් කරන්නේ නැතුව එහි අර්ථයන්ගෙන් ජීවිතේ පුරව ගන්න නැතුව නොනා මේ වාටි යොමු වුණොත් අනිවාර්යෙන්ම අනවබෝධාත්මක කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම නිසා පෞල් ජීවිත විනාශ කරගත්ත, දරුවන්ගේ අනාගතේ විනාශ කරපු, රැකියා විනාශ කරගත්ත, තමන්ගේ ශරීර සෞඛ්‍ය විනාශ කරගත්ත අප්‍රමාණ පිරිස් අපිට මුණ ගැහිලා තියෙනවා. ආරියෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ජීවිතයට එකතු කරගන්න නැතුව සතර සටිපට්ඨානේ වඩන. ඒ නිසා මෙතෙන්දී පංච උපාදානස්කන්ධයේ මූල බීජය රූප උපාදානස්කන්ධය නිසාමයි බුදුරජාන් වහන්සේ කායානුපස්සනාව මුලට තියන්නේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ සබ්බාවස සූත්‍රයේදී යමෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න නම් එයා විසින් මුලින්ම ශ්‍රේය කළ යුතු ධර්මතාවය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒතකොට මේ සක්කාය දිට්ඨිය ශ්‍රේය කරන ධර්මතාවය බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන්නේ නෝනා මේ දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රයයන් කියලා. දැක්මෙන් දෘෂ්ටියෙන් දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රයයන්. මොකක් උදෙසාද අපි සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ? අපි ඇති කරගන්නා වූ වැරදි දැක්ම නිසා. මොකක්ද අපි ඇති කරගන්නා වූ වැරදි දැක්ම? මේ රූපය කෙරෙහි ඇති කරගන්නා වූ
වැරද්දක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා දුෂ්ටීන්ට බැඳී යන්න හේතු හයක් තියෙනවා කියලා. ඕනෑම සත්වෙක් අපිතාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්තේ මේ දුෂ්ටීන් හයට බැඳී යාම නිසායි. තේරෙනවද? දැන් ඔබතුමිය සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් මම සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් අපි තාම එතන ඉන්නේ නෝනා මෙන්න මේ දුෂ්ටීන් හයට බැඳී යාම නිසායි කියලා බුදුරජාණන් වහන්සේ හේතු හයක් කියනවා. එතකොට මේ පළවෙනි හේතුව තමයි එයා රූපය මගේ කරගන්නවා. මේ සතර මහා ධාතුයෙන් හැදුනා වූ මේ දෙතිස් කුණුපයක් වූ මේ මරණානුස්සතියක් වූ මේ අට්ටික සංඥාවක් වූ මේ රූපය මමයි කියලා ගන්නවා. මේ රූපය තුල මම ඉන්නවායි කියලා ගන්නවා. මේ රූපය තුල මගේ ආත්මය තියෙනවායි කියලා ගන්නවා. මේ ආත්මය භවයෙන් භවයට ගමන් කරනවායි කියලා අන් දකින්නවා. ඒක නොනා දුෂ්ටීන් ඇති කරගන්න පළවෙනි හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දුෂ්ටීන් ඇති කර ගැනීමේ දෙවැනි හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස්සිය හේතුවෙන් සකස් වෙන්නා වූ වේදනාව එයා මගේ කරගන්නවා. තේන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා සහගත වේදනා. ඒ සෑම සැප දුක් උපේක්ෂා සහගත වේදනාවක්ම හේතුඵල ධර්මයක්, පස්සිය හේතුවෙන් සකස් වුණා වූ ඵලයක් කියලා අපි කවදාකවත් දකින්නේ නැහැ. සෑම සැප වේදනාවකදීම සෑම දුක් වේදනාවකදීම සෑම උපේක්ෂා සහගත වේදනාවකදීම මේ වේදනාව මගේ කියලා එයා ගන්නවා කියනවා. මේ වේදනාව තුල මම ඉන්නවායි කියලා ගන්නවා කියනවා. මේ වේදනාව තුල මගේ ආත්මය තියෙනවා, ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා ගන්නවා කියනවා. ඒ නිසාම වේදනාව නිසා නැවත 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 භවය සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුෂ්ටීන් ඇති කර ගන්නවා කියලා, මමත්වයේ දැඩි භාවය ඇති කර ගන්නවා කියලා දේශනා කරනවා. තුන්වෙනි කාරණිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව නිසා ඇතිවෙන්නා වූ සංඥාව එයා මගේ කර ගන්නවා. හඳුනා ගැනීම. ජීවිතේ කොයි දේ අපි හඳුනාගත්තත් ඒ හඳුනා ගැනීම මගේ කියලා අපි ගන්නවා. ඒ හඳුනා ගැනීම තුළ මගේ ආත්මය තියෙනවා, මගේ ආත්මය තුළේ හඳුනා ගැනීම තියෙනවා. ඒ හඳුනා ගැනීම සදාකාලිකයි. භවයෙන් භවයට යන හඳුනා ගැනීමක් ඇටියට අපි ඒක ගන්නවා. ඒක තුන්වෙනි හේතුව කියලා දෘෂ්ටි නැති වෙන බුදුරජාණන් වහන්සේ දේශනායි. හතරවෙනි හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සංඥාව හේතුවේ නැති වෙන්නා වූ සංස්කාර එයා මගේ කර ගන්නවා. කුසල් සංස්කාරයක් වේවා, අකුසල් සංස්කාරයක් වේවා, මේ සංස්කාරයන් තුල මම ඉන්නවායි කියලා එයා දකිනවා. ඒ සංස්කාර මගේ කියලා එයා දකිනවා. ඒ සංස්කාර තුල මගේ ආත්මය තියෙනවා කියලා එයා දකිනවා. ඒ සංස්කාර මම භවයෙන් භවයට අරන් යනවා කියලා එයා දකිනවා කියනවා. ඒ නිසා මෙයා සත්තාය දිට්ඨිය, මමත්වයේ දැඩි භාවය ඇති කර ගන්නවා කියන සංස්කාර හේතුව. ඊළඟ පස්වෙනි කාරණේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ විඥානීය දැනීම එයා මගේ කර ගන්නවා කියලා. ඒ විඥානීය දැනීම තුල මම ඉන්නවායි කියලා දකිනවා කියලා. ඒ දැනීම තුල මගේ ආත්මය තියෙනවායි කියලා දකිනවා කියලා. ඒ වගේ ඒ තුලින් එයා විඥානීය කිරේ මමත්වයේ දැඩිභාවයේ ඇති කරගන්න. හයවෙනි හේතුව හැටියට බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මේ සෑම කාරණයක් තුලින්ම සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධය එයා මගේ කර ගන්නවා කියනවා. ඒ පංච උපාදානස්කන්ධය තුල මම ඉන්නවායි කියලා දකිනවා කියනවා. ඒ පංච උපාදානස්කන්ධය තුල මගේ ආත්මය තියෙනවායි කියලා දකිනවා කියනවා. දකිමින් ඒ හේතුව නිසාම නොනා විදුෂ්ටීන් ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඉතින් දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රවයන් අපි යම් මොහතක උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා නම් සක්කාය දිට්ඨිය අපි සිඳින්න ඕනේ. කුමක් කෙරේ සක්කාය දිට්ඨියද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහේ සක්කාය දිට්ඨිය. එනිසාන උනා එතනටත් මුල් වෙන්නේ රූපෙමයි. තේරෙනවද? මූල බීජය බවට පත් වෙන්නේ රූපෙමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ නිරතුරුවම සතර සතිපට්ඨානයේ දේශනා කරද්දී කායානුපස්සනාව අපිට මුල දේශනා කරන්නේ. ඒ නිසා නිවන් මාර්ගය තුල ගමන් ගන්න, මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න උත්සාහ ගන්න, ගිහි පැවිදි ඕනෙම පින්වතේ දක්ෂ වෙන්න ඕනේ, නිරතුරුවම සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරද්දී ඕනා මෙන්න මේ කායානුපස්සනාව කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා නිරතුරුවම කායානුපස්සනාව ප්‍රගුණ කරලා යෝනේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ගැන අපි හිතන්න. පහුගිය මාසයේ ඔබ ශ්‍රවණය කරපු සිරස FM පන්සල් මළුව වැඩසටහනේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දුන්නේ අපේ මේ ශාරීරියේ සැකැස්ම පිළිබඳව. අපේ ශාරීරිය ගොඩනැගී තිබෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන සතර මහා ධාතුන්ගෙන් කියලා ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමීන් වහන්ස සතර සතිපට්ඨානයට අදාළව කායගත සතියට අනුරූපව අපේ ශරීරයේ යථාර්ථය පිළිබඳව අපි තවදුරටත් පැහැදිලි කරගනිම ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස මට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි,
මේ සතර මහා ධාතුවේ ආස්වාදයක් තියෙනවා මම මේ සතර මහා ධාතුවේ ආස්වාදයක් නැහැ කියලා ඔබට කියන්නේ නැහැ මේ පටවි ධාතුවේ ආස්වාදයක් තියෙනවා මහණෙනි මේ පටවි ධාතුව කියන්නේ මේ ශරීරයේ තියෙනා වූ තද ස්වභාවය මේ ශරීරයේ තියෙනා වූ තද ස්වභාවයේ ආස්වාදයක් තියෙනවා ඒ නිසාමයි ඔබ ඔබේ පෙම්වතාට පෙම්වතියට ඔබේ බිරිඳට ඔබේ සාම්පුරුෂයාට ඔබේ සුරතල් දරුවාට මුණුබුරාට ඔබ තුරුල් වෙලා මොහොතක් හරි ලබන්නේ පටවි ධාතුවේ తాවකාලික ආස්වාදයයි එනිසා මහණෙනි මේ පටවි ධාතුවේ ආස්වාදයක් තියෙනවා මම පටවි ධාතුවේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ නමුත් මේ පටවි ධාතුවේ ආස්වාදය කෙටි මහණෙනි මේ පටවි ධාතුවේ ආස්වාදය කෙටි ඒ කෙටි පටවි ධාතුවේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝ වූ ආදීනවයක් ලබනවා දීර්ඝ වූ ආදීනවයක් ලබනවා කොයි විවාහක යුවලක් වේවා ඒ පටවි ධාතුවේ ආස්වාදයේ පවතින තරුණ ජීවිතයේදී මධ්‍යම ජීවිතයේදී කොයි සාපින්තුනි පටවි ධාතුවේ ආස්වාදයට බැඳලා තුරුල් වෙලා හිටියත් කවදාක්වත් අවුරුදු 70ක් 80ක් ගියාට පස්සේ අපේ ආච්චිලා සීයලා තුරුල් වෙලා ඉන්නේ නැහැ ඇයි පටවි ධාතුවේ ආදීනවය ආස්වාදීවරයි ආස්වාදයේ කෙටි මහණෙනි ඒ නිසා මේ පටවි ධාතුවේ ආස්වාදයේ කෙටි ඒ නිසාම දීර්ඝ ආදීනවයක් සත්වයා ලබනවා එනිසා මහණෙනි මේ පටවි ධාතුවේ ආස්වාදයට බැඳෙන්න එපා පටවි ධාතුවේ නිස්සරණය කරා යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි මහණෙනි මේ ආපෝ ධාතුවේ ආස්වාදයක් තියෙනවා මේ ආපෝ ධාතුවේ ආස්වාදයක් නැහැයි කියලා මම කියන්නේ නැහැ මේ ආපෝ ධාතුවේ ආස්වාදයේ නිසාමයි මේ තාරුණ්‍යේ රූපයන්ගේ සුන්දරභාවය මතු කරලා පෙන්වන්නේ මේ තාරුණ්‍යයන්ගේ රූපේ තියෙනා වූ විචිතුරුභාවය මේ ඕජාව මතු කරලා බාහිර සමාජයට පෙන්වන්නේ මේ ආපෝ ධාතුවේ තියෙනා වූ ආස්වාදේමයි මහණෙනි එනිසා මේ ආපෝ ධාතුවේ ආස්වාදයක් නැහැ කියලා මං කියන්නේ නැහැ මේ ආපෝ ධාතුවේ ආස්වාදයේ කෙටි ඒ කෙටි ආපෝ ධාතුවේ ආස්වාදයේ නිසා දීර්ඝ ආදීනවයක් සකස් වෙනවා මොකද්ද මේ දීර්ඝ ආදීනවය තරුණ කාලයේ ආපෝ ධාතුව විසින් මේ ශරීරේ මස මේ ශරීරේ හැම අර සුන්දර ඕජාවන්ගෙන් ඕජාමත් කරලා පෙන්වුවත් ප්‍රභාස්වර කරලා පෙන්වුවත් දිදුලන ස්වභාවයට පත් කරලා පෙන්වුවත් අන්න ආස්වාදයේ ගෙවිල යනවා සම රැලි වැටෙනවා සම වියලෙනවා අන්න පිංගතුනි ආපෝ ධාතුවේ ආදීනත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආපෝ ධාතුවේ ආස්වාදයේ කෙටි ඒ කෙටි කාලය තමයි තාරුණ්‍ය තාරුණ්‍යයේ සමේ තියෙනා වූ ප්‍රභාස්වර භාවය ආලෝකමත් භාවය මේ ආපෝ ධාතුවේ ආස්වාදයයි ඒ කෙටි ආස්වාදයට ඔබ රැවටුනොත් දීර්ඝ වූ ආදීනමයක් ඔබට අත්විඳින්න වෙනවා එනිසා මහණෙනි මේ ආපෝ ධාතුවේ කෙටි භාවයේ ආස්වාදයේ කෙටි භාවයේ දැකලා මේ ආදීනවේ දිග භාවයේ දැකලා නිස්සරණයේ සොයන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වායෝ ධාතුවේ තේජෝ ධාතුවේ ආස්වාදයක් තියෙනවා මහණෙනි මේ ආස්වාදයේ කෙටි වූ දෙයක් මේ කෙටි ආස්වාදේ නිසා දීර්ඝ වූ ආදීනවයන් සකස් වෙනවා කියලා එහෙමනම් පින්වතුනි සතර සටිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට දකින්න ඔබ මනසින් දැස් දෙක පියාගෙන මේ ශරීරයේ තියෙන තද ස්වභාවය වෙනම දකින්න මේ ශරීරයේ තියෙන ද්‍රව ස්වභාවය වෙනම දකින්න මේ ශරීරයේ තියෙන වාත ස්වභාවය මේ ශරීරයේ තියෙන තේජෝ ස්වභාවය වෙනම දකින්න දැකලා නිරේතුරුවම මේ පඨවි ධාතුව කියන්නේ අනිත්‍ය වූ රූපයක් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා එයා දකින්න එයා ශරීරයේ තියෙන සෑම පඨවි ධාතුවක්ම මනසින් එක කොටකට ගන්නවා මේ ශරීරයේ කෙස් ලොම් නිය සම් දත් මස් මේ සෑම දෙයක්ම තද ස්වභාවය එක කොටකට එයා ගන්නවා ඊළඟට ශරීරයේ තියෙන ද්‍රව ස්වභාවය තියෙනවා ලේ සෙම් සොටු මුත්‍රා මේ සෑම ද්‍රව ස්වභාවයකම දේවල් එයා තව කොටකට ගන්නවා ඒ වගේම මේ ගොඩවල් දෙක තුලින්ම එයා තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් මතු කළා දකින්න දකෙමින් නිරේතුරුවම මේ සතර මහා ධාතුව
ජරාවට පත් වෙනවා විනාශ වෙනවා කුණු වෙනවා නරක් වෙනවා ඕජාව ගලනවා නිලමැස්ස වහ ගන්නවා මේවා අවසානයේ බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා යා නුවණින් දකිනවා එහෙම දකිද්දී යා මේ පටවි ධාතුවට බැඳෙන්නේ නැහැ එයා දන්නවා පටවි ධාතුවේ සුන්දර කෙටි ආස්වාදයක් තිබ්බත් මේ පටවි ධාතුව අනිත්‍ය වූ ධර්මතාවයක්මයි මේක වයසට යනවා මේක වයෝ වෘද වෙනවා මේක මැරෙනවා මැරුණට පස්සේ මේක කුණු වෙනවා නරක් වෙනවා ඕජාව ගලනවා අන්න යා පටවි ධාතුවේ අනිත්‍යභාවය නුවණින් දකිනවා එයා දකිනවා කොයිසම මේ ආපෝ ධාතුව සුන්දර දෙයක් වුණත් එහි කෙටි ආස්වාදයක් තිබ්බත් මේ ආපෝ ධාතුව අනිත්‍යභාවයට පත් වෙනවා මේ ලේ නරක් වෙනවා මේ සෙම් සොටු නරක් වෙනවා මේවා විකෘතිභාවයට පත් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන තිද නුවණින් දකිනවා එයා තමාගේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකිනවා වගේම බාහිර රූපය සතර මහා ධාතුවක් හැටියට දකිනවා එයා ආත්මීය සංකල්පෙන් බැහැර වෙනවා මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා එයා දකින්නේ නැහැ එයා දක්ෂයි මම කියලා දකිද්දී සතර මහා ධාතුවක් කියලා මතු කරලා දකින්න එයා දක්ෂයි තමන්ගේ බිනිඳ සිහිපත් වෙද්දී ඒ බිනිඳව සතර මහා ධාතුවක් හැටියට දකින්න තමන්ගේ සාම්පුරුෂයා සිහිපත් වෙද්දී තමන්ගේ සාම්පුරුෂයා යා පඨවි ආපෝ තේජෝ වායෝ ගොඩවල් හතරක් හැටියටයි දැන් දකින්නේ එයා දැන් පුද්ගල මනෝභාවයෙන් මිදිලයි ජීවත් වෙන්නේ එයා තමන්ගේ දරුවා සිහිපත් වෙද්දී ඒ දරුවා පඨවි ආපෝ තේජෝ වායෝ ගොඩවල් හතරක් හැටියට එයා දකිනවා තමන්ගේ අම්මා තාත්තා සිහිපත් වෙද්දී ඒ අම්මා තාත්තාව පඨවි ආපෝ තේජෝ වායෝ ගොඩක් හැටියට එයා දකිනවා ගොඩවල් හතරක් ඒ නිසාම එයා තුල අම්මා කෙරෙහි ආත්මීය සංඥාවක් ඇති වෙන්නේ නැහැ අම්මා තුල සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා එයා දකින්නේ නැහැ තාත්තා තුල බිරිඳ තුල ස්වාමී දියණිය තුල දරුවා තුල මොනබුරා තුල එයා සත්වයේ පුද්ගලයෙක් දකින්නේ නැහැ මෙතන අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා එයා දකිනවා ඒ නිසා මෙයා රූපයන් කෙරෙහි බැඳී යන්නේ නැහැ එයා දැස් දෙක පියාගෙන තමාගේ රූපයේ සතර මහා ධාතුවක් හැටියට දකිමින් බාහිර රූපයන් සතර මහා ධාතුවක් හැටියට දකිමින් එයා තිරිසන් ලෝකේ ජීවත් වෙන බල්ලෙක් දැක්කත් පූසෙක් දැක්කත් හරකෙක් දැක්කත් ඒ තිරිසන් සතා තුලිනුත් එයා සතර මහා ධාතුව මතු කළා දකිනෝ මේ තිරිසන් සතා කියන්නේ සතර මහා ධාතුවක් ඒ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියලා එයා දකිනෝ මොකද වර්තමාන සමාජයේ තිරිසන් සතුන් උදෙසා බලවත් ආකාරයෙන් බැඳී යනවා ඒ තිරිසන් සතා කියන්නේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා ඒගොල්ලෝ දකින්නේ නැහැ ඒ තිරිසන් සතාගේ පටවි ධාතුවේ ආස්වාදයේ මතුවෙනකොට ඔන්න සතාට ආදරය කරනවා එහෙම ආදරය කරලා ඒ ආස්වාදයේ කෙටි ආදීනමය මතුවෙනකොට සතා වයසට යනකොට කාරකේ දාංගිල්ල පාරේ කොහේ හරි අතහැරලා දාලා යනවා මොකද උනේ ආස්වාදයට බැඳුනා සතර මහා ධාතුවේ ආස්වාදයට බැඳුනා සුරතල් කාලේ ඔඩොක්කුවේ තියාගන්න කාලේ අන්නේ ආස්වාදයට බැඳිලා කන්න බොන්න දීලා හැදුවා ආස්වාදේ කෙටි ආදීන වේනවා අන්න තිරිසන් සතා වයසට යනවා වයසට යද්දී කොහේ හරි පාරේ අතරමං කළා දාලෙනවා එහෙම නැත්නම් වයසට යද්දී මස් මඩුවට දක්වනවා ඇයි මේ සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්නේ නැහැ ඒ වගේ තමාගේ සතර මහා ධාතුව අනිත්‍ය වශයෙන් දැකින්න දැස් දෙක පියාගෙන මේ රූපයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න ඔබට අරමුණු වෙන බාහිර රූපයන් සතර මහා ධාතුවක් හැටියට දකින්න පුද්ගල සංඥාව ගන්න එපා ඒ වගේමයි ඔබ දැස් දෙක පියාගෙන අතීත සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්න අතීත පඨවි ධාතුවේ අතීත ආපෝ තේජෝ වායෝ ධාතුන්ගේ අනිත්‍යභාවය දකින්න ඔබ සක්විති රජ වෙලා ඉපදුච්ච වෙලාවේ ඒ දෙතිස් පුරුෂ මහා ලක්ෂණයන්ගෙන් බබලන ඒ සතර මහා ධාතුව කොයිසම් සුන්දර සතර මහා ධාතුවක් වෙන්නේ නැද්ද ඔබ ස්ත්‍රී රත්නය වෙච්ච වෙලාවේ ඒ තිබුණා වූ සතර මහා ධාතුව කොයිසම් ආස්වාදනීය සතර මහා ධාතුවක් වෙන්නේ නැද්ද ඒ සෑම සතර මහා ධාතුවක්ම අනිත්‍යභාවයට පත් වුණා ඔබ දිව්‍ය තලවල ඉපදුන වෙලාවේ ඔබට රූපය තුනෙන් ලැබුණා වූ සතර මහා ධාතුව කොයිසම් සුන්දර ප්‍රභාස්වර ලාලිතෙන් රිද්මේන් යුත් සතර මහා ධාතුවක් වෙන්නේ නැද්ද ඒ සතර මහා ධාතුව නිසා ඔබ කොයිසානම් සක්කාය දිට්ඨිය ලෝභ දේශ මෝහයන් නැති කර ගන්න නැද්ද
ඒ සතර මහා ධාතුව මගේ කරගෙන ඒ සතර මහා ධාතුව තුන මම ඉන්නවායි කියලා දක්මින් අනිත්‍ය වූ සතර මහා ධාතුවක් නිසා ඔබ කොච්චරනම් අකුසල් කරගන්නේ නැද්ද නමුත් ඒ සෑම සතර මහා ධාතුවක්ම අනිත්‍ය භාවයට පත් වුණා අපි තිරිසන් ලෝකවලට වැටුණ වෙලාවෙ අපි ලැබුවා වූ ඒ සතර මහා ධාතුව අපි ප්‍රේත ලෝකවලට අසුර ලෝකවලට නිරයන්ට වැටුණ වෙලාවෙ අපි ලැබුවා වූ ඒ අතීත පටිච්ච සමුප්පන්න සතර මහා ධාතුව පිංගතුණී මහා පොළවට පස් වෙලා ගියා මහා පොළවට පස් වෙලා ගියා අධ්‍යාත්මික පටවි ධාතුව බාහිර පටවි ධාතුවට මුහුණා ඔබ මේ ලස්සනයි කියලා ආරක්ෂා කරන මේ සම්මස් සැටනහර පිංගතුණී මහා පොළවට පස් වෙලා ගියා අන්න සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිනවා එයා දැන් තමාගේ රූපයේ සතර මහා ධාතුවක් හැටියට දකින නිසා බාහිර රූපයන් සතර මහා ධාතුවක් හැටියට දකින නිසා අතීත පටිච්ච සමුප්පන්නව පහළ වූ රූපයන් සතර මහා ධාතුවක් හැටියට දකින නිසා මේ සෑම සතර මහා ධාතුවක්ම අනිත්‍ය වශයෙන් දකින නිසා අනාගත සතර මහා ධාතුවකට යා බැඳෙන්නේ නැහැ අනාගත පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවකෙන් යුත් රූපයකට යා බැඳෙන්නේ නැහැ මම ඊළඟ ජීවිතේ මිනිස්ෙක් වේවා කියලා හිතුනොත් ඒ මිනිස් ජීවිතයේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් හැටියට එයා දකිනවා මම ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙනවා කියලා හිතුවොත් ඒ දිව්‍ය ජීවිතය අනිත්‍ය වූ සතර මහා ධාතුවක් හැටියට එයා දකිනවා මම ඊළඟ ජීවිතේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මෙක් වෙනවායි කියලා හිතුවොත් ඒ බ්‍රහ්ම ජීවිතය අනිත්‍ය වූ සතර මහා ධාතුවක් හැටියට දකිනවා ඒ සතර මහා ධාතුවේ తాවකාලික කෙටි ආස්වාදයන්ට යා රැවටෙන්නේ නැහැ මොකද යා සතර මහා ධාතුව කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දැක්ක කෙනෙක් ඒ සතර මහා ධාතුව සිහිය වැඩෙන ආකාරයෙන් යා දැක්ක කෙනෙක් සතර සටිපට්ඨාන ධර්මයන්ට කායानुපස්සනාවට අදාළ මෙන්න මේ ආකාරයට සතර සටිපට්ඨාන සූත්‍රයේදී සතර මහා ධාතුව දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය තුලින් ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා මේ ජීවිතය මරණානුස්සතියක් හැටියට දකින්න කියලා මේ ජීවිතය මරණානුස්සතියක් හැටියට දකින්න මේ කොයි කෙනෙකුත් පින්වතුනි කවදා හරි දවසක මිය පරලව යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාසයේ ඉහළට අරගෙන මේ ආස්වාසයේ පහතට එනන මොහොතේ අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා එනිසා නිරේතුරුවම මරණය ජීවිතේ කොටසක් හැටියට දකින්න කියලා මොකද වර්තමාන සමාජයේ අපි මරණය ජීවිතයෙන් ඈතට දානවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න ඒ අය බයයි මරණය ජීවිතයෙන් ඈතට දානවා මරණය ජීවිතයෙන් ඈතට දාන්න එම පිංගතුල්ලා ධර්මයෙන් තව 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 ඈතට යනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න මරණය ජීවිතේ කිට්ටුවටම ඔබ ගත්තා කියන්නේ මේ ආස්වාසයේ ඉහළට අරගෙන මේ ආස්වාසයේ පහළට එද්දී මරණය සිද්ධ වුණා කියන තැනයි මරණය ජීවිතේ කිට්ටුවට ගත්තේ තැන ඔබ ධර්මයට කිට්ටු වෙනවා ඔබ මරණය ඈතට දාන්න දාන්න ඔබ ධර්මයෙන් ඈතින් ඈතට යනවා වර්තමාන සමාජය මරණය ගැන හිතන්න බයයි මරණය ගැන දකින්න බයයි මරණානුස්සතිය කියද්දි පිංගතුනි කන් දෙක වහගන්න පිංගතුල්ලා අපේ බෞද්ධ සමාජයේ ඉන්නවා ඒගොල්ලන්ට මරණය ගැටලුවක් ප්‍රශ්නයක් බියක් ඇයි ධර්මයෙන් ඈතට ගිහිල්ලා මරණයේ ජීවිතේ ළඟට ගත්ත කෙනා ධර්මයේ ජීවිතේ ළඟට ගත්ත කෙනෙක් බවට පත් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය දේශනා කරනවා ඔබ දැස් දෙක පියාගෙන ඔබ මැරිලා ඉන්නවා නුවණින් දකින්න කියලා ඔබ මරණයට පත් වෙලා ඉන්නවා නුවණින් දකින්න කියලා ඒ මරණයට පත් වෙලා ඉන්න මොහොතේ ඔබේ දේහය ඔසවාගෙන ගිහිල්ලා සුදු රෙදි කඩක් ඔතලා අර කැලෑවට සුසාන භූමියට දානවා නුවණින් දකින්න කියනවා ඔබේ මලකඳ අමූ සෝහනට දානවා නුවණින් දකින්න කියනවා ඔබ මිය ගිහිල්ලා දවසක් දෙකක් තුනක් යද්දී ඒ දේහය ඉදිමිලා නිල් පැහැගන් වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා මොකක්ද මේ ඉදිමෙන්නේ මොකක්ද මේ නිල් පැහැගන් වෙන්නේ ඔබ මේ මොහොතේ සුන්දරයි ප්‍රභාෂ්වරයි ලස්සනයි මේකට දාස් ගණන් වටින ඇඳුම් අඳිනවා ලක්ෂ ගණන් වටින ආභරණ පළඳිනවා මේකට දෙන්න තියෙන සැප සම්පත් සියල්ලම දෙනවා රූප ලාවර්ණය කරන්න ලක්ෂ ගණන් වියදම් කරනවා
මේ රූපය තුල මම ඉන්නවායි කියලා දකිමින් මේ රූපය ආස්වාදයක් කොට ගත්තත් මේ රූපය මැරිලා දවසක් දෙකක් තුනක් යද්දී ඉදිමිලා නිල් පැහැගන් වෙනවා මේ ලෝකේ මේ මොහොතේ ඉන්න සුන්දරම නාට්‍යාංගනාව හෙට මැරුණත් ඒ දේහය දවසකින් දෙහකින් ඉදිමිලා නිල් පැහැගන් වෙනවා මේ ලෝකේ ජීවත් වෙන සුන්දරම පංච කල්යාණීය හෙට දවසේ මිය ගියත් දින දෙකක් තුනක් යනකොට ඒ දේහය ඉදිමිලා නිල් පැහැගන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තෙන් පලා යන්න එපා යථාර්ථයෙන් පලා යන්න එපා ජීවිතෙන් පලා යන්න එපා ධර්මයෙන් පලා යන්න එපා බුදුරජාණන් වහන්සේ ඔබට මේ කියන්නේ යථාර්ථයයි ඇත්තයි ධර්මයයි බොරුවක් නෙමේ බුදුරජාණන් වහන්සේ ඔබට බොරු පාරවල් පෙන්නපු උත්තමයෙක් නෙමේ බුදුරජාණන් වහන්සේ ඔබට යම් ධර්මයක් දේශනා කළා නම් ඒ ජීවිතේ ඇත්තයි සත්‍යයි යථාර්ථයමයි එනිසා ඔබ මේ මොහොතේ කොච්චර සුන්දර තරුණෙක් වෙන්න පුළුවන් තරුණියක් වෙන්න පුළුවන් සුන්දර මිනිසෙක් වෙන්න පුළුවන් රූපය නිත්‍ය වශයෙන් අරගෙන මේ රූපය මගේ කරගෙන මේ රූපය පෝෂණය කරන්න මේ රූපය ලස්සන කරන්න මේ රූපය හැඩවැඩ කරන්න මේ රූපය ප්‍රභාස්වර කරන්න මේකේ ලාලිත්‍ය රිද්මය මතු කරලා දකින්න දාස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ කෙසේ කෙනෙක් වුණත් දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇත්ත මොහොතක් හිතන්න ඔය බොරුවෙන් බැහැර වෙලා ඔය මිච්ඡාවෙන් බැහැර වෙලා ඔය මෝහයෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ලෝක ධර්මයේ මොහොතක් හිතන්න දැස් දෙක පියාගෙන දකින්න මේ මොහොතේ කොච්චර සුන්දර ජීවිතයක් මම ගත කළත් තව පැයකින් මම මිය ගියොත් දවසක් දෙකක් යද්දී මේ දේහය ඉදිමෙනවා මේක ඊට පස්සේ නිල් පහගන් වෙනවා ඇස් ඉදිමෙනවා කන් ඉදිමෙනවා තොල් දෙක ඉදිමෙනවා ශරීරය නිරායනවා බඩ නිරායනවා මේක නිල් පැහැගන් වෙනවා පිංගතුනි කෙනෙක් මැරුණාට පස්සේ ඔබ හිතන්න කෙනෙක් කැලේ අතරමං වෙලා මැරෙනවා මොකක් හරි අනතුරකින් ඒ කැලේ අතරමං වෙලා මැරෙන පුද්ගලයාගේ එහෙම නැත්නම් කැලේ අප්‍රමාණ සතුන් මැරෙනවා මං වනවාසීව ජීවත් වෙද්දි දැකලා තියෙනවා කැලේ සතෙක් මැරිලා හිටියොත් ඒ සතාගේ මුලින්ම පණුව මතුවෙන්නේ පිංගතුනි මේ ඇස් වලින් ඒ වගේම ලිංගික ප්‍රදේශයෙන් සතාගේ මුලින්ම පණුව මතුවෙන්නේ ඔන්න ඔය ප්‍රදේශ දෙකෙන් බලන්න ඒ සතා කාමයේ ආස්වාදයන් වැඩියෙන්ම අත්විඳින ඉන්ද්‍රියයන් දෙක මොකද්ද මේ ලිංගික ප්‍රදේශයයි ඇස් දෙකයි මේ දෙකෙන්මයි සත්වයා වැඩිපුර කාමයේ ආස්වාදයන් අත්විඳින්නේ බලන්න හේතුඵල ධර්මයන් මේ සතුන් මැරිලා දවසක් දෙකක් යද්දි පිංගතුනි මුලින්ම පණුව මතුවෙන්නේ ඇස්වලිනුයි ලිංගික ප්‍රදේශේනුයි හේතුඵල ධර්මයන් එනිසා ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න ඔබ කොයිසම් සුන්දර කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ බුදුරජාණන් වහන්සේට වඩා සුන්දර කෙනෙක් මේ ලෝක ධාතුවේ හිටියේ නැහැ ඒ වගේමයි යසෝදරා උත්තමාවිය තරම් සුන්දර කාන්තාවක් මේ ලෝක ධාතුවේ හිටියේ නැහැ එවන් සුන්දර කාන්තාව එවන් සුන්දර උත්තමයෝ මේ ධර්මතාවයේ නුවණින් දැක්කා මේ ධර්මතාවයේ නුවණින් දැක්කා මේ ධර්මතාවයේ නුවණින් කොහොමද දැක්කේ මේ කොයිසම් සුන්දර ජීවිතයක් ලැබුවත් දෙතිත් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ජීවිතයක් ලැබුවත් මේ ජීවිතයේ හෙට දවසේ මිය ගියොත් මේ ශරීරය දවසක් දෙකක් යද්දී ඉදිමෙනවා නිල් පැහැගන් වෙනවා අන්‍යා දැස් දෙක පියාගෙන මරණානුස්සතිය දකිනවා මරණානුස්සතිය දකිමින් එයා දකිනවා දවසක් දෙකක් තුනක් හතරක් යද්දී මේ නිල් පැහැවිලා ඉදිමිලා තියෙන මේ ශරීරය මෙන්න පිංගතුනි ඕචාව ගලන්න පටන් ගන්නවා එහෙන් ඕජාව ගලනවා කණෙන් ඕජාව ගලනවා නාසයෙන් ඕජාව ගලනවා කටින් ඕජාව ගලනවා නාභියෙන් ඕජාව ගලනවා ලිංගික ප්‍රදේශයෙන් ඕජාව ගලනවා මොකක්ද මේ ඕජාව කියන්නේ ඔබ මගේ කරගෙන අපේ කරගෙන මේ පෝෂණය කළා වූ ශරීරෙන්මයි මේ ඕජාව ගලන්නේ මේ ශරීරෙන්මයි ඔබ පවුඩර් දාලා සුවඳ විලවුන් දාලා ආභරණ පළඳලා ලස්සන ලස්සන ඇඳුම් අඳලා රූප ලාවර්ණයේ උදෙසා දාස් ගණන් දසදාස් ගණන් වියදම් කරපු ඔබේ සුන්දර ශරීරෙන්මයි මේ ඕජාව මතුවලා ඉන්නේ මේ ඕජාව පෙරේතෙක් ගෙනල්ලා දැම්ම නෙමේ
මේ ඕජාව දෙවියෙක් ගෙනල්ලා දැම්ම නෙමේ මේ ඕජාව අමනුෂ්‍යයෙක් ගෙනල්ලා දැම්ම නෙමේ මේ ඕජාව මතුනේ ඔබේ මොයේ සුන්දර වූ රූපෙන්මයි ඔය සුන්දර රූපය තුලමයි මේ ඕජාව සැඟවිලා තිබුණේ මේ සුන්දර රූපය තුලමයි මේ ඕජාව නිෂ්පාදනය වුණේ අන්න පිංගතුනි මැරිලා දින හතරක් පහක් වෙනකොට ඇසෙන් ඕජාව ගලනවා නාසයෙන් ඕජාව ගලනවා කනෙන් දිවෙන් ඕජාව ගලනවා නාභියෙන් ලිංගික ප්‍රදේශයෙන් ගෙන් ඕජාව ගලනවා ඒ ඕජාව ගලද්දි නිලමැස්ස වහනවා දැන් ඔබේ දේහය අයිති නිලමැස්සන්ට මෙච්චර කාලයක් ඔබේ රූපය අයිතුනේ කාටද ඔබේ සාම්පුරුෂයාට ඔබේ බිරිඳට ඔබේ පෙම්වතාට ඔබේ පෙම්වතියට ඔබේ දුවට ඔබේ පුතාට ඔබේ මොනුබුරාට මිනිබිරීට අම්මට තාත්තට ඒ අය තලු මරමරා ඔබේ රූපය අත්විඳා තලු මරමලා ඔබේ රූපය අත්විඳෙයි ඔබේ රූපේ පඨවි ධාතුවේ ආස්වාදය තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ ආපෝ ධාතුවේ ආස්වාදයට බැඳිලා නමුත් පින්තුනි මලකඳේ තේජෝ ධාතුව නැහැ දැන් මේක මලකඳක් මලකඳෙන් තේජෝ ධාතුව බැහැර වෙලා මලකඳෙන් තේජෝ ධාතුව බැහැර වෙද්දි මොකද වෙන්නේ ඔබ ගෙදර පරිප්පු ව්‍යංජනයක් හදන්නේ පරිප්පු ව්‍යංජනේ හදලා රැට ආහාරයට ගන්න නමුත් පරිප්පු ව්‍යංජනේ ඉතුරු වෙලා තියෙනවා ඔබ මොකද කරන්නේ ඒක රත් කරනවා රත් කරලා උදේට පාවිච්චියට ගන්නවා නමුත් ඔබට රත් කරන්න අමතකුනොත් මොකද වෙන්නේ උදේට පරිප්පු ව්‍යංජනේ පිනුල් වෙලා ඇයි තේජෝ ධාතුව බැහැර වුණා එහෙනම් මේ ශරීරයෙන් තේජෝ ධාතුව බැහැර වෙනවා මරණයටපත් වෙලා මලකඳක් බවටපත් වුණාම තේජෝ ධාතුව බැහැර වෙච්ච තැන පරිප්පු ව්‍යංජනේ යම්සේද පිනුල් වෙන්නේ අන්න අර මරණය පිනුල් බවටපත් වෙනවා ඒකේ ඕජාව ගරනවා නරක් වෙනවා කුණු වෙනවා මේ කුණු වෙන්නේ මොකද්ද ඔබ මගේ කියලා සැරසුවා වූ ඔබේ සුන්දර රූපයමයි ඔබ මගේ කියලා සැරසුවා වූ ඔබේ මේ සුන්දර ලේ මස්සම් මැට නහර මේවාමයි අන්න පිංගතුනි තේජෝ ධාතුව බැහැර වෙච්ච තැන දැන් කවුද ඔබේ රූපේ අයිතිකාරයෝ බවට පත් වෙන්නේ කබරයෝ නිලමැස්සෝ නරි බල්ලෝ අන්න ඔබේ රූපේ හිමිකාරයෝ බවට පත් වුණා ඔබේ ශරීරයේ තේජෝ ධාතුව තියෙන වෙලාවේ ඔබේ ශරීරයේ උණුසුම තියෙන වෙලාවේ ඒ සුන්දර තාරුණ්‍ය සුන්දර මධ්‍යම කාලේ ඔබේ සාම්පුරුෂයා ඔබේ බිරිඳ ඔබේ පෙම්වතා පෙම්වතිය ඒ තේජෝ ධාතුවට වහ වැටිලා ඔබව තුරුල් කරගෙන හිටියත් මේ මලකඳේ තේජෝ ධාතුව පහව ගිහිල්ලා ඒ කුණු වෙන මලකඳ ඝන ගහන මලකඳේ දැන් පහස විඳින්නේ කවුද කබර ගොයින් තල ගොයින් නරින් හිවල්ලුන් බල්ලන් පින්මතුනි බලන්න අපි දෙගොල්ලම්ම කරන්නේ එකම එක දෙයයි මොකද්ද එකම එක දෙය අර සතර මහා ධාතුවේ ආස්වාදයට යටවෙච්ච වෙලාවේ තේජෝ ධාතුවේ ආස්වාදයට යටවෙච්ච වෙලාවේ බිරිඳ සාම්පුරුෂයා පෙම්වතා පෙම්වතිය දුව පුතා මුණුබුරා මිනිබිරි රූපේ ආස්වාදයේ වින්දා ඒ රූපයේ තලු මරමරා භුක්ති වින්දා ඒ රූපයේ මලකඳක් වෙච්ච වෙලාවේ තේජෝ ධාතුව පහව ගිය වෙච්ච වෙලාවේ අර තලගොයින් කබරෙන් නරින් හිවල්ලුන් නැවිලා ඒ රූපය භුක්ති විඳිනවා අපි තාමත් පින්වතුනි තිරිසන් සතා කරන දෙයම මිනිස්සු වූ අපිත් කරනවා තේජෝ ධාතුව පහව ගියා වූ රූපේ ආස්වාදය අර තිරිසන් සතුන් අත්විඳිනවා කෑලි කඩකඩා කමින් ඒ තිරිසන් සතුන් අර මස් ගොඩේ ලැගගෙනයි කන්නේ පින්වතුනි ඒ මස් ගොඩ මගේ කරගන්නවා ඒ මස් ගොඩ තුල මම දකින්නවා ඒ මස් ගොඩ තුල මගේ සැපය දකින්නවා ඒ මස් ගොඩ තුල මගේ ආත්මය තුල මම ඉන්නවායි කියලා දකින්නවා මේ මස්වල රසය නිත්‍යයි කියලා දකින්නවා ඒ මස්වල බැසගෙන තිරිසන් සතා ජීවත් වෙනවා මස්වල බැසගෙන තිරිසන් සතා ජීවත් වුණා වගේ ඒ මරණයටපත් වුණ පුද්ගලයා ජීවතුන් අතර සිටියේදී මනුස්සය ඉන්න අප ඒ රූපය තුල බැසගෙන මගේ කරගෙන ජීවත් වෙනවා එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මරණානුස්සතියට අදාළව ජීවිතේ දකින්න මේ මලකඳ දවසක් දෙකක් තුනක් යද්දී මේක ඉදිමිලා නිල් පැහැගන් වෙනවා දවස් හතරක් පහක් යද්දී අනේ නිලමැස්ස වහලා අර ඕජාව ගලද්දී අන්න පිංගතුනි මේක පණුව මතු වෙනවා ඒ මතු වෙන වෙලාවේ අන්න බල්ලන් එනවා නරින් එනවා හිමල්ලු එනවා කබරයෝ තලගව් එනවා
කෑලි කඩකඩා කෑලි කඩකඩා තලු මරමරා මස් රස විඳිනවා ගිහි කාලේ පෙම්බතා පෙම්වතිය ස්වාම පුරුෂයා බිරිඳ යම් සේද මේ රූපය තලු මරමරා රස විඳේ අන්න තිරිසන් සතර අප්‍රාණික මල සිරුර තලු මරමරා රස විඳිනවා නුවණින් දකින්න කියනවා එහෙම දැකලා සතියක් සති දෙකක් යද්දී අර තිරිසන් සත්තු ටික මස් ටික ඔක්කොම කාලා ඉවරයි දැන් එතන තියෙන්නේ ලේ තැවරුණු ඇට කෑලි ටික විතරයි පිංගතුණි දැන් කැලේ සතෙක් මිය ගියාට පස්සේ ඒ කැලේ සතාගේ මස් ටික අර සත්තු ඇවිල්ලා ඔක්කොම කාලා දානවා කාලා දැම්මට පස්සේ අවසානේ ඉතුරු වෙන්නේ ඇට ටික විතරයි ඇට කෑලි ටික ඒ ඇට කෑලි ටිකත් අර සත්තු ගිහිල්ලා කැලේ තැන් තැන් වලට දානවා ඒ කැලේ තැන් තැන් වලට දාලා ඒ තැන් තැන් වල ඉඳන් පිංගතුණි අර තියෙනා වූ ලේ රසය සූප්පු කර කර ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මරණානුස්සතිය අතාර්ථය දකින්න ඔබ හෙට දවසේ මිය ගිහිල්ලා ඔබේ දේහය ගිහිල්ලා සුසාන භූමියකට දැම්මොත් පින්වතුනි ඔය යථාර්ථයමයි සිද්ධ වෙන්නේ ඔය යථාර්ථයමයි සිද්ධ වෙන්නේ මේ දේහය අවසානයේ අර ඇටකටු ටිකක් දිරලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා ඒ නිසා පින්වතුල්ලාගේ අධ්‍යාත්මික රූපය මරණානුස්සතියෙන් දකින්න කියනවා එහෙම දැකලා බුදුරජාණන් වහන්සේ කියනවා බාහිර රූපයක් මරණානුස්සතියෙන් දකින්න ඔබේ බිරිඳ ස්වාම පුරුෂයා දරුවා මුණුපුරා අම්මා තාත්තා අසල්වැසියා මේ සෑම රූපයක්ම මරණානුස්සතියෙන් දකින්න කියනවා මේ රූපය කියලා මම කියලා මගේ කියලා සත්වයේ පුද්ගලයේ කියලා නিত্য වූ ස්ථිර වූ සුභ කියලා දෙයක් නැහැයි කියලා දකින්න කියනවා එවිට ඔබ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙනවා රූපය කෙරෙහි තියෙන සක්කාය දිට්ඨියෙන් ඔබ බැහැර වෙනවා ඔබ දකිනවා මේ රූපය කවදා හෝ දවසක සතර මහා ධාතුවටම මුහු වෙන රූපයක් කියලා ඒ වගේම ඔබ අතීත රූපස්කන්ධය දෙස මරණානුස්සතියෙන් දකිනවා ඔබ දයස් දෙක පියාගෙන දකිනවා මම සක්විති රජ වෙච්ච වෙලාවේ මගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබල්න රූපයක් තිබ්බා ඒ රූපය මිය ගිය වෙලාවේ කොයිසා සුන්දර ආකාරයෙන් ගර්භුමන් දක්වලා මේක ආදාහණය කරන්නේ නැද්ද ඒ ආදාහණය කළා වූ රූපයත් බාහිර සතර මහා ධාතුවටම අවසානේ මුහුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පන්නව අපි ඉපදුන වෙලාවේ අපි මැරුණ වෙලාවේ ඉපදිලා ගොඩ ගැහුවා වූ මල කඳන් ගොඩ ගැහුවා වූ ඇටසැකිලි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්වතුනි එනම් මේ සංසාරේ ලැබුවා වූ සෑම මනුස්ස ජීවිතයකදීම අපේ ජීවිතයේ අවසන් වුනේ මරණයෙන්මයි ඒ මරණය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය නුවණින් දකිමින් ජීවත් වෙන්න මරණය නුවණින් දකිමින් ජීවත් වෙන කෙනා පින්වතුනි නිරේතුරුව මරණානුස්සතිය තුල ශක්තිමත් වෙන කෙනෙක් මරණානුස්සතිය තුල ශක්තිමත් වෙන පින්වතා නිරේතුරුවම ධර්මයේ ජීවිතේ ළඟට ගත්තා වූ කෙනෙක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාවට අදාළව මෙන්න මේ ධර්මතාවයන් ටික දේශනා කරනවා මං පින්වතුල්ලාට මතක් කළා පළවෙනි ධර්මතාවය ඒ තමයි ආස්වාස ප්‍රාස්වාසයේ කාය සංස්කාරයන් කෙරෙහි හිත පිහිටන්න මේ කාය සංස්කාරයන් තුල මමයේ මගේ සත්වයේ පුද්ගලයක කියන මේ ආත්මීය දෘෂ්ටියෙන් බැහැලා මේ කාය සංස්කාරයන් හේතුන් නිසා සකස් වෙන්නා වූ ඵලයක් හැටියට දකින්නේ කියලා දෙවෙනුව නිරතුරුවම ඉරියව් වල අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න වර්තමාන සමාජයේ ඉරියව් කෙරෙහි බලවත් වූ තෘෂ්ණාවක් ඇති කරගෙන තියෙනවා අපිට පාරතොටේ මගතොටේ යනකොට අපිට පේනවා සුන්දර ඇඳුම් කඩවල් ඉස්සරහා සුන්දර යුවතියන්ගේ රූප එල්ලලා තියෙනවා නානා ප්‍රකාර නුසුදුසු ඇඳුම් හැංගීම් ධනවන ඇඳුම් මන්දලා මොකක්ද මේ කරන්නේ ඉරියව් අනිත්‍යව් ඉරියව් කය පෙන්නලා ව්‍යාපාර සාර්ථක කරගන්න අපි මේවට බැඳිලා යනවා මේ අනිත්‍යව් ඉරුවයි කියලා අපි දකින්නේ නැහැ අපි රූපවාහිනියේ චිත්‍රපටයක් දකින්න සිනමා ශාලාවකට ගිහිලා චිත්‍රපටයක් දකින්න වේදිකාවක කෙනෙක් කතා කරනවා දකින්න මොකක්ද මේ පින්වතුනි අනිත්‍යව් ඉරියව් කයක් පෙන්නනවා එදා සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ මුගලන් මහෝත්තම ආනන් වහන්සේ ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුනි එදා අර ගිරජ්‍ය සමග්ග කියන සම්දර්ශනය බලන්න යනවා මේ සම්දර්ශනය බලන්න ගිහිල්ලා මහා පිරිසක් වට වෙලා බලනවා
උපතිස්ස කෝලිත කියන මේ තරුණිය දෙන්න මේ ගිරජ්‍ය සමජ්‍ය සම්දර්ශනයේ බලද්දී නලු නිලු මහත්තුරු වේදිකාවට එනවා සුන්දර නලු මහත්තයෙක් සුන්දර නිලි මහත්තයෙක් සුන්දර රංගනයක් දක්වනවා ඒ රංගනය දක්වලා ඒගොල්ලෝ වේදිකාව පිටිපස්සට ගියාම තව සුන්දර නලු මහත්තයෙක් නිලි මහත්තයෙක් එනවා ඒ අය සුන්දර රංගනයක් දක්වනවා දක්වලා ආයිමත් පිටිපස්සට යනවා මේ විදියට සම්දර්ශනයේ පැය ගාණක් ඇදිලා යනවා මේ උපතිස්ස කෝලිත තරුණයෝ දෙන්න කල්පනා කරනවා මේ මොකක්ද මේ අපි දකින්නේ අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් එක සුන්දර නාට්‍යාංගනාවක් ඇවිල්ලා අනිත්‍ය වූ ඉරියව් කයක් පවත්වනවා අපි ඒකට බැඳෙනවා අනිත්‍ය වූ ඉරියව් කයක් ආයිම සුන්දර නලු මහත්තෙක් එනවා යා අනිත්‍ය වූ ඉරියව් කයක් පවත්වනවා ඒ ඉරියව් කය අපි අපේ කරගන්නවා නමුත් ඒක අනිත්‍ය වූ ඉරියව් කයක් එනිසා මෙතන බලන්න දෙයක් නැහැ මෙතන මේ පෙන්වන්නේ අනිත්‍ය වූ ඉරියව් කයක් පමණක්මයි ඒ අනිත්‍ය වූ ඉරියව් කයට අපි අපේ අනිත්‍ය වූ ඉරියව් කයකින් බැඳිලා යනවා අන්න පින්වතුනි මේ සම්දර්ශනෙන් බැහැරට යනවා බැහැරට ගිහිල්ලා ධර්මයේ සොයාගෙන සත්‍ය සොයාගෙන යනවා ඒ සොයාගෙන යන්නේ මොකක්ද මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන්මයි එනිසා බුදුරජාණන් වහන්සේ මුලින් කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කිව්වා මේ කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න එක ඔබට විවේකීව ඉන්න ඕනෑම මොහොතක සිද්ධ කරන්න පුළුවන් දෙවෙනුව ඔබ මේ පවත්වන්නා වූ ඉරියව් වල අනිත්‍යභාවය දකින්න කෙනෙක් වේදිකාවක් ඉස්සරහට ඇවිල්ලා රූපවාහිනියක් ඉස්සරහට ඇවිල්ලා මගතොටේ ඉඳලා අල්ලපු ගෙදර ඉඳලා කොයිසා වැරදි ආකාරයෙන් ඉරියව් පැවැත්තුවත් ප්‍රචණ්ඩ ආකාරයෙන් ඉරියව් පැවැත්තුවත් අශෝබන ආකාරයෙන් ඉරියව් පැවැත්තුවත් දේශ සහගත ආකාරයෙන් ඉරියව් පැවැත්තුවත් ඒ අනිත්‍ය වූ ඉරියව්වන්ට ඔබ බැඳෙන්න එපා ඒ අනිත්‍ය වූ ඉරියව් උදෙසා ඔබ අනිත්‍ය වූ ඉරියව් පාන්න යන්න එපා නිරතුරුවම අනුන්ගේ ඉරියව් කය ඉදිරියේ තමන්ගේ ඉරියව් කය ඉදිරියේ අනිත්‍ය වූ ධර්මතාවයක් හැටියට දකින්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහි නුවණින් කළ යුතු දේ කරන්න කියලා ඒ කියන්නේ නිරතුරුවම ඔබ ආහාරයක් ගත්තද ඇඳුමක් ඇඳද ඇවිද්දද ඉඳගත්තද වාඩි වුණාද නිදාගත්තද මේ සෑම තනකදීම ඔබ සතිය සිහිය තියුණු ආකාරයෙන් ඉරියව්ව කෙරේ පවත්වන්න කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් ඉරියව්ව පවත්වන්න සිහිය මනා විදියට පිහිටන ආකාරයෙන් සිහිය පවත්වන්න මොකද හුඟක් ඇවිල්ලා අපිට කියන්නේ ස්වාමින්වහන්ස භාවනා කිරීමේදී අපේ හිත විසිරෙනවා කියලා ඇයි හිත විසිරෙන්නේ බාහිර ජීවිතයේදී පින්වතුනි එයා නුවණින් දකිමින් ඉරියව් පවත්වන කෙනෙක් නෙමේ එනිසා ඔබේ හිත විසිරෙනවා නම් ඔබ කල යුත්තේ මුලින්ම ඉරියව් පැවැත්වීමේදී සතියෙන් සිහියෙන් ඒ ඉරියව්ව පවත්වන්න සිහිනුවණින් කරන දේ සිද්ධ කරන්න ඔබ ඉඳගෙන ඉන්නවා නම් ඔබ ඉඳගෙන සිටිනවා කියලා දකමින් ඉන්න බාහිර දේ හිතන්න යන්න එපා ඔබ නිදාගෙන ඉන්නවා නම් ඔබ නිදි කියලා දකමින් ඉන්න බාහිර දේ සිතන්න යන්න එපා ඔබ ආහාර ගන්නවා නම් ඔබ ආහාර ගන්නවායි කියලා දකමින් ඉන්න බාහිර දේවල් සිතන්න යන්න එපා ඔබ ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මයට හිත යොමු කරලා ඉන්න බාහිර දේවල් හිතන්න යන්න එපා අන්න එවිට පින්වතුනි හිත වැඩෙනවා හිත විසිරීමෙන් තොර වෙනවා හිත විසිරෙන්නේ නැති වෙනකොට සප්තබොජ්ජංග මතුවෙනවා අන්න පින්වතුනි සුන්දර සතර සටිපට්ඨාණයට සුන්දර අවකාශයක් ඔබ උදා කරගත්ත වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙතිස් කුණුපයක් හැටියට මේ රූපය දකින්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතර මහා ධාතුවක් හැටියට මේ රූපය දකින්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණානුස්සතිය හැටියට මේ රූපය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාවට අදාළව කය කෙරෙහි තෘෂ්ණාව සියුම් වෙන ආකාරයෙන් කය කෙරෙහි කෙලෙස් ධර්මයන් සියුම් වෙන ආකාරයෙන් ඒ වගේම සිතේ නුවණ දියුණු වෙන ආකාරයෙන් කායානුපස්සනාව තුල හිත පිහිටන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා